ලංකාවේ ගෑස් හිඟයක් මංහිතන දකින්න ලැබුණා ජනතා විතාමත් පීරයට ලක්වෙලා හිටිය ගෑස් වෙල පොළ තුරළ නැති නිසාමහිතන් අපි සියලු දෙෙනම දැක්කා ඔවුන් පෝලින්වල ගැහිලා සමාරක් වෙලාවට ළමයින්ට කන්න දෙන්න විදිහක් නෑ රස්සාාවට යන්න විදික් නෑ ැකියාව කරගන්න විදියක් නෑ. අපි දැක්කා ඔවුන් කියනවා රැකියාවට ගියොත් ගෑස් නෑ ගස් ලැබුණොත් රැකියාව නෑ කිය. මා දන්න මගේ හිතෝතුන් පවා මට මේ ගැන කතා කරා විමසීම් කර ඔන් කෙතරම් ඔුන්ගේ එදිනදා ජීවිතය තුළ දුකට පත්වෙලා තිනෝද කරදරට පත්වෙලා තියනවාොද කියනක මහිතන්නේ ඒ සැම දෙනාගෙන්ම මුයින් පිටවෙේච්ච දෙයක් දිවිශේෂෙන්ම රිිට්‍රෝ අයතනය රජය ආයතනයක් වශයෙන් ජනතාවගේ පගිනිිවිලවීමේ අවශ්‍යතාවය සැමදාම නොපිරිහෙලා යිටිකරපු ආයතනයක් වශය අපි ඉතාමත් බලවත් අපහසුතාවෙන් තමයි මේ කාලය ගත කරේ. ජනතාවට සංවේදී ිට්ටු ආයතනයක් වශය නයවගේම සංවේදී හදවත් ඇති අය වශය වනු අපි තාමත් අපහසුවෙන් ගතකරා මා සභහපතිවරයා වශයෙන් නිතාමත් අපහසුවෙන්ම ගත කරපු ම එත ඔබ මාධ්‍යවේදීන් සිවකුත් හමු නොවනු කාලයක්ේ. ොකද කියන්නේ මොකද නොක කියන්න මුගදකල මටත් හිතාගන්න බැව හිටි නිසා. ඒක නිසා ඇත්තරම ජනතාවට මේේදී සඳන් කළ යුතුයි මහිදන්න ඔබාප සියලු දෙනා දන්නවා මේරටේ නොයකුත් ජාතිය මමාෆියාවන් ප්‍රියාත්මක වෙනවා. මේ ගෑස් වෙළඳ පොලට අදාලාව ක්‍රියාත්මක වෙන්න තේවගේ මාෆියාවක්. කාටවක්කත් මේ වෙළඳ පොලට එන්න දෙන්නන්නේ නෑ එක ක්ඩායමක් විතරයි මේ වෙළදාම කරන්නන්නේ පහුගේ අවු යක තිහාස යාරග බැලුව. සිම ගෙනකුට ගෑස් විකුන්න දීලන එකම ක්ඩායමක් විතරක කෙරලතියෙන් කවරුුවර ඒක වෙනස් කරන්න හැදුවොත් ඒ වෙනස් කරන පුද්ගලයාට විරුද්ධ ඔහෝ ඒ ආයතනැට විරුද්ධව කටයුතු කිරීම තමයි මේ කණ්ඩායම් මොල අබිලාශය වෙන්න එකට පක්ෂාදාලනෑ ඒවගේම ආණ්ඩුවදාලනෑ හොරුගන්න එක ක්ඩායමක් හොරුත් එක්ක සියලු දෙනාම ඉන්නවා එක නිසා මේ හොරුන් කවදාාවක්කත් අපට රාජ්‍යායතනයක් වැඩ කරන මිනිහෙකුට වැඩ කරන්න දෙන්නේ නෑ. ඉතිං මේක තමයි ඔබ සිල්ලු දෙනා මේ අධ්‍ය කිච්චේ යතර්ථය එතකොට මේ පහුගේ දවස් කිහිපය මුළුල්ලේ. ඇතරම් පසුගේ විසි අටවෙනිදා සිට මෙ මස පලවෙනිදා දක්වා. අපිට ගෑස් වෙළඳ පොලට ගෑස් නිකුත් කරන්න බැරි වුණා මේක ජනතාව දැනකෙන හිටියනෑ ඇතරම් අපිට අපේ පලාන්ට් එක වහන්න වුණා විසි අටවෙනිද. මොකද ඔබට ගෑස් දෙන්න ගෑස් බින්දුුවක්වත් අපපිළඟ තිබෙන. හේතුව ගෑස් නාවව මෙතන් ටවිල් ඇති බෞ්න අපට තර්ජනය කරා ගෑස් දෙන්න බෑ උඹල මේ කන්ට්‍රරෑක්ටක තවුරු දෙහකට දික්කරන්න නැත්තං කියලා.ඒ නිසා ඒකට අකමැතිවීම නිසා ඒ තර්ජනයට මුණදීම නිසා සභාපතිවරයා සහ මෙහි අදධ්‍යක්ෂමණ්ඩලේ බිත්තියට හේතු කිරීම නිසා. ට සිද ව ුණ ගරු ජනාධීප තුමාගේ උපදෙ ලැබෙනකං. කෙසේ හෝ මේ තත්ත්වය සමනය කරගන්න ඒේක නිසා උබතුල්ලට කතා කරන්න බැරිුව එච්චෙක් ගැන සමාරක්කලට වෙනත් හේතු ලබාදීමෙක් ගැන මම කනගාටුුවවා. නමුත් මම ඊ එතුමාට කතාකරම් ම පැහැදිලිව උපදෙස් මත ඒතුමා උදේ ම තිත් ගිහිල්ල ේශාර කියන්න කියපු නිසාම තැන්ටැල්ලම ඇතක කිය. නිසා මේකට සම්බන්ධ වෙලාහිටෝ පිරිසකට ඕන වුණා මගේ අස්සනින් නැවත මේ අවුරුවෝධදයකට දික්කරගන්න. කන්ට්‍රක්ටක හරහා රට නැතිවෙන සමස්ත මුදල් ප්‍රමාණය ආසන්න වශයෙන් බිලියන දහයක් විදරවෙනවා. මිලියනෝලින්කි ෝ දහදාහක් කෝටිවලින් ෝ දාහක් කවුරුහෝ කෙනෙගේ අතට යනවා. අතටයන වනං ගිහිල්ල තියෙන වනං අනාගත කතාවක් නෙවෙේ අතීතයත් සිද්ධ වුණනානං සමහරක් කලාටඒ කතා කරන ඒ ලැබිච්ඡාය සහ ලැබෙන්න්න බලන් ඉන්නය මටත් ලේසියෙන් ඉන්න දෙන එකක් නෑ එක නිසා ඒට අපි බයනෑ මොකද ප්‍රවර් සෙක්ට එක ඉඳලා ගරු ජනාධතිපය ේතුමා වෙනුවෙන් වැඩ කරලා අපි මෙතන්ට ආවේ අපි මේරට හදන්වුවන් නිසා එක නිසා අප එකට බය නෑ අපි මේරටඉ අපි මේරටේ මැරෙන්නේ නිසා අපියකට බායනෑ අපි ඒකත් එක්ක මුණ දෙවා තිං විශේෂන්ම මට ජනතාවට කියන්න ඕනේ මෙහිදී විශේෂම ගරු ජධිපයතුමා ඒ වගේම මහබැංකුවේ අධියතුමා විශේෂ මැදිිහත්වීමත් දැක්කුවා මේ අවසාන වශයෙන් අපිට ලැබිච්ච මේ නැව නිදහස් කරගන්න ඒ නිසා ඔබට මේ වනවිට ගෑස් අපි පෙරපරිදි නිෂ්පාදන කටයුතු ආරම්භ කරල තියෙනවා අපි දවසකට ගෑස් සිලින්ඩර් අසූබන්ධහක් පමණ, මේ වනට වඳ ොලට නිකුත් කන්නවා සාමාන්‍ය ෛනික අවශ්‍යතාව මේ වෙනකොට හැත්තදාහ මට්ටමේ තියෙන්නේ නමුත් දින හතරක් අපිට පලාන්ටක හල යන්න දිවිිච්ච නිසා තදබදයක් තියෙනවා. මේ තදබදය ක්‍රමාණු කූලව අඩුවෙලා තව දවස් හතක්විදරය යනකොට සම්පූර්ණෙන්ම පහවෙලා අපිට පුළුවන් වෙයි මේ ස්ටොක්ස් නැවත්තත් තොග ක්්‍රැස් කරන්න මට්ටමට එකකැන් ඔබට කඩේට ගයාට පස්සේ පිරිලා තියෙන මට කින්න ලැබෙන්න්න තව දින හතක්විදරයායි හැබැයි අපේ සියලුම කාරය මණ්ඩලය ඒවගේ අපේ ප්ලාන්්ටගේ සියලුම සේවකයන් රෑ නිදි නොමරා වැඩ කරනවා මේ ඔබ වෙනුවෙන් මේ කාය තුළ නොලැබිච්ච මේ ගෑස් අපි බල දෙන්න. ඒේක නිසා විශේෂෙන්ම මං ජනතාවගේෙන් ජනතාවට කනගාටුව ප්‍රකාශ කරනවා මේ පිළිබඳමට කලින් කියන්න බැරි ොච්චක් ගැනෙන හැයි ම සතුටු වනවා. හොරකමක් වෙන්න ඉඩදී ලක් කියනවට වඩා පස්සක අවසක. න්න කලින්බරනොත්තන්න පුළුවන් වෙච්චක් ැන.ඒ පිබඳ විශේෂෙන්ම දරු ජනධපය එතුමාට මගේ ප්‍රශංසාාව ආදරය සසා ගෞරවය හිමි වෙනවා. එතුමාගේ නායකත්වය එතුමා මම මෙතන්ට පත්කරේ තාම් මාස තුනයි ඇයිගේෙ ලොබ දන්න. ම හිතන්න පාර්ලිමේන්තු ේදදි කෝප් කමිටුවේදදි කතාාවවෙච්ච දේවල් ඔබදන්නවා. ති ඒ හොරකම නවත්තන්න න් නිසා මම මෙතන්ට දැම්මි. ඒ වගකීම අනිවාර්රෙන්ම මමා විසි නිෂ්ඨ කරනවා එතිත්සා නැතත් ජනතාවට කියවා. ිට්‍ර ායතනය වශයෙන් අපි ගෑස් බෙදාහැරීම් කටයතු යතාතත්වයට පත්වන තුරු අපි එකදිගට වැඩ කරනවා ඒවගේම ඔබට මේ දිනකිහිපේ තුළ ඒවගේම ඉදිරිත් තවත් දින කිහිපයක් සමාරක් වෙලාවට විනින්න වෙන දුග්ගහැට පිළිබඳව අපි ඔබගට කනගාටුව පළ කරනවා